බීමත් පොලිස් නිලධාරීන් මාරු මණ්ඩලයේ රාජකාරියේ යෙදিলা හිටපු ඒ අයට අමානුෂික විදිහට පහර දීලා සත්තු වගේ ඇදගෙන ගිහිල්ලා වාහනයට දාගෙන ගිහින් රෑ වෙනකන් පොලිසිය තියාගෙන ඉඳලා ඒ විදිහට කටයුතු කරද්දී ඇමතිතුමා හැටියට ඔබතුමා ගත්ත තීරණේ මොකද්ද මම අද මෙතන නෑ මම ඊයේ කාමරේ හිටියන අමාත්‍යංශි එත ඒකයි ඇත්ත කතාව එක පැත්තක් විතරක් අරගෙන කතා කරන්න එපා මම උත්තර දෙනවා තුන්වෙනි තට්ටුවේ සිද්ධියකට හතරවෙනි තට්ටුවේ ගුරුවරු අත්අඩංගුවට ගත්තේ මොකද කියලා ඔබතුමායන් අහලා ඒක ඒ ගුරු මාරු මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයාත් පැහැදිලිවම පොලිසියට කියලා තියෙනවා මේ නිලධාරීන් එතුමත් එක්ක මේ උදේ ඉඳන් එතන රාජකාරියක් කරමින් හිටපු අය කියලා. එහෙම කියන්න කියන්නත් තමයි මේ පොලිසිය තදබල ලෙස පහර දීලා නිකන් අත්අඩංගුවට ගත්තත් නෙමෙයි. 50කට වැඩි කණ්ඩායමක් ඇතුළට ගිහිල්ලා මම හිටපු තැනට එනකම් ඇවිල්ලා උද්ඝෝෂණය කරමින් දේපළ වලට යම් හානියක් වෙලා තිනවා. මාරු මණ්ඩලය රැස් වෙලා හිටියා ඉහළ මාළේ. ලැබෙන තොරතුරු අනුව යම් යම් අය වීඩියෝ කරලා තිනවා. ඒ තිවින දර්ශන. ඒ වීඩියෝ කරපු එකක් පිළිබඳව ප්‍රශ්න කරන්න ගිහිල්ලා තමයි ඔය මාරු මණ්ඩලයේ සාමාජික කරන්නේ හතරවෙනි තට්ටුවේ මාරු මණ්ඩලයේ වෙච්ච සිදුවීම ගැන. ඔබතුමිය එකඟද පළවෙනි සිදුවීමට? නෑ මම එකඟ නෑ. මම අහන්නේ ඒ ආපු නිලධාරීන් හඳුනා ගන්න CCTV කැමරා දර්ශන තියෙනවා. ඒකට ඉඩ දෙන්නකෝ. ඒවා පරීක්ෂණ කරලා ඒ අයට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න ඔබතුමා කටයුතු කරනවද කියලා මම ඇහුවේ. ගුරු මාරු මණ්ඩලයට ගුරුවරු දෙන්නව නිදහස් කරගන්න අවශ්‍ය කටයුත්ත කළා. එතනින් එහාට කෙරෙනවා නම් ඒ කටයුතු පරීක්ෂණ කෙරෙනවා පොලිසිය මං. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.